සු සදයාවක් ගෙම දවසේ වනු සුම පවත් මුලින් ඔබට කියන අයිෙන්න්ටෝති සමඟින් මම නිමේශ චමත් සංකල්ප. මම මදනිකාරපුු ගල අත් ලින් මව ධහනය පුවත් සිරස් තලවෙත. උතුරු නැගෙනීර සංවර්ධනයටත් රජය කැපවී සිටින බව ජනපති අවධර්මය කරයි. රජයේ සංවර්තන වැඩපිළිවෙල විපක්ෂයේත් ඇකීමට. ුසස් පළ හා සාමාන්‍ය කෙළි විභාගයක්ත් ප්‍රතිඵලත් දෙසම්බරේම. තාතිදීන් පැහැැනීමට සිරිලිය සවයේ වාහනයක් යොදාකත් බවට තොරතුරක්. ලබිටකය ජාතික උරුමයක් වෙයි. යලෙත් ජනවාර්ගික ප්‍රශ්නයකට එඩ නොතබා ඔතුරු නගැනහිර ජනතාවගේ සංවර්ධන අයිතින් දෙනාදීමට වත්මන් රජය පැවිෂටින බව ජනාතිප මත්‍ර පල සිරිසේනමතුමමා පවසනවා ද ්‍රිකේ සවර්ධ ්‍යාපෘතිය ්‍රසක් නතතා අතයට පත් කරමන ජනපත් ම බස හන් කල. කිර ක ති ස කරන ට දිකිරීම ර්ග රන അ ්‍ය ස යක් . තුමාගේයි පදහනත්ව නතා අයිතිට පත් කකිරනේ ගමරන් කඩවල ක්මියයවයි ඒ ප්‍රතිහන්ස් කරන වැැකර ඇ ොද රපල් ිියන එකොහක් පමනවවා. අනතුර පැවති උත්සවේද න්තල ූිකරහල සහ පකරන ාදී මැසදුතු කරන හිටනම රපියල් ලියන තිෙයක්ප පමටබනවා.මේදී අදහස්ථකුයි පක්ෂ නායක අආර සම්බන්ධන් මහතාක ආසිටයේ. නොබැදනු ටක සීරු ජනතාව සංවර්ධනය වරපසාද ලබමින්, සාමීන් සහයෝකෙන් ජීවත්වන වටක් නිර්මාණය කළ හැකි රාච්ච් නායකත්වයක් අද හිමි ඇති බවයි. අබයි අුධතියක් යුති්‍යයක් කර. கு සල්லி ේදන් කරද. ඒ සල්லி යුද್യං ේදන් කනැතුව. රට ජනතාබර්ගේ දියුණුවට පാചകොത த. ිට කොහ යන්න තිබනද. මේ පලාත ඉන්නේ අනිත් රටවල ඔක්කම ඉස්සල්ලට ගීල ඉන්නවා. අපිතමයි පත්සට ගීල තියෙන්නේ. මේ මාරව න්දුවන. අපිට දැන් වැදකත් ජනතිවිදධිප කම්බල තියනවා රට එකත කරන්න බෙඩ කරලන්න එකෙල කැම්වලතියෙන. ට බෙදන්න නැතුව. කිත්සම ප්‍රතියක් නැතුව. ජනතාව ඔක්කම එකත කොරලා බලේ බෙදල ඒ ප්‍රදේශ සබ ප්‍රදේචෝලේ ජීවත්වෙන්නේේ ජනතපට බලේ දීල. එක රටෙන් අපි ඔක්කම සාමෙන් ජීවත්වෙෙන්ඩ පුළුවන්කමක් කරන්න ඕන කරත් අපි ජාපලිවදන් හිතරවා. අපි ඔක්කමල එකතු වෙදලෝන. අපි ඔක්කමල එකතු වෙලා රට දියුණ කරණ්ඩෝන. අපේ රට ස්තරට අන්ඩෝන. අපේ මිනිස්සූ ජනතාව ඉතරට යන්ඩෝට. අපි ළමයි ස්තරට යන්්ඩෝඩ දැන් කෝටී පන්චීයක් බේදන් කරලා සිරිසර පෝග්‍රෑම් කියල රටේතියෙන්න්නේ පොලි ටෑන්කි ඔක්කම හදරවා. ඒ කරන්නේ කාගගේ ෙලුවවෙද උපත් ජනතාවය වලවෙේ. මේද ස්තර මේම පොගලබ ඇතිබලද. කවල්තරරි කරාද අපේ න තමයිම කරම එ අරෙ. තරෙනවා මේ දරටේ ජීවත්තනේ ජනතාවගේ අමාලුව. යායට අපේ සම්පූර් නසායකගේ දෙන් දෝට. එකට අපිියෝක්කබල එකති වෙන්දෝඩ. ලංකාවේ ජනවාර්ක ප්‍රශ්නය උතුරනඇගේට ජනතාවගේ ජීවන ප්‍රශ්න ඒවාගම යුද්ධ ඇවීමට හේතු කාරණගතකොත් සියගන්නාව කියන අතර කාරණයක් තමයි. බලට පත් සෑ ආණ් ක් උ. ැ ්‍රදශවලට පැහැදිලි දේශපාලනනායකත්තයකට ඉට කරන්න නොදීම. අඩු තරමින් ඇමති මණ්ඩලට කැමිනට මන්්ඩලේට උත්තුරන ඇගැ හිරින් එක් දස් නවසිය හතලි සහතින් පස්සේ කීදෙනෙක් නියෝජ වෙලා තියනවාද කියෙල ැලුත්ත හදුරුවනේ ඉතාමත් සීමතයි පස් දෙනෙක් යිදනෙක් තමයි. අවුරුදු පනාහකට වැඩියමගේ දේශපාන ජීවිතය අදකින් සමඟගමක කියන්න ඕන දිස්ත්‍රික්කයක්ත් දියුණු කරන්න අවමවා වශයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ සවර්ධනය සහ දිස්ශ්‍රිකේ කැිනට ඇති වෙක් න්න ඕන එත. තමයි මගේ දිස්ශ්‍රික්ක කියලා ඒ ඇතිවෙන ආදරේ සහ ගෞරයත් මිනිසුන් පිළිබඳව හැඟීමත් සමඟ ඒ ප්‍රදේශ සංවර්ධනය කරන්න මූලිකත්ේයගන්න බල බදෙන්න්නවන කියන කාරනාවක් කාරණයක් තමයි පතලිස් අතෙන් පස්සේ උතුරණැග හිරට බලට පත්තච්ච හැම අඩුවකිින්ම කැබින ටඇමතුරු කීදනක්කිදලතිය වද කියන කාරණ. ඒම හිටියනන්. බොහෝ විට යුද්ධ ඇතිවෙන්නෙත් නෑ සංවර්ධනයක් එක්ක මිනිසුන්ගේ ප්‍රශ්න... වි බලට පත්වෙන හතලි සතේන්දල ක්ස ජාති පක්ෂආණඩු ්‍රී ලංකා නිදහස් පක්ෂ ආ්ඩුත් ොහෝවෙලාල්ලොලදදි තමාගේ ආණ්ඩු බල ආරක්ෂා කරගන්න උතුරු නැගෙනහිර මන්ත්‍රීවරු පාවිච්චි කලා නොමුත් ඒ බලයත් සමයග ආණ්ඩු පවත්තාගෙනන් ආණ්ඩු ක්තිමත් කරන්න උතුර නැගැනහිර නතාවගේ ප්‍රශ්න පිල්ිබඳව අඩු අවධානයක් වෙමුණේ ඒ අවශ්‍ය දේශපාල නායකත්වයන්ට බලතල දුන්න නැහැ ේතුල තමයිහිකක් ප්‍රශ්නඇති වුණ. කරන කර නත්වේ ාපතියක් ට ල පදේශ කරනු හ . හ ථන දි කරන ප්‍රති කර ද ර කරන. රෝ රන තප කාර ල ලපතිාන ්‍රපිය ක්ෂ පහලකට අි දලක් ටෑර ෙනවා මහ සංහරත්ය හම ඇතරන් අ රක් ක්. බදකාල අන් ලගේ ජනවිතු ඒ පති ගමි ක්මින් ආවාද ලාග. ලෝක ආර්ථික අරබුදිය හමුුවේ ආසියාාවේ ක්තිමත් ආර්ථිකය ැහිමින් රටක්ලෙස ශ්‍රී ලංකාව ඉදිරියටයන බව රාජ මාතය ඉරාන් වික්‍රමත්ත මහතා පවසනවා පර්මින්තුන්ත්‍රී බඳදුල ගුණවර්තන හතායමු කළ ප්‍රශ්යකට පිළිතුර දෙමින් රාජමාතිවරයාද පාර්ලමින්තු වැඩි මේ භව ප්‍රකාශ කලා. ඒ ජීවත් අර්දය ම ගන්න ක්‍රිය මාර්ගය ලග අද පවතින අර්බුදය ඇවිල්ලා ලංකාවේ තියන අර්බුද දෙයක් නෙමෙයි ඩොල්ර්රකේ අගය ජනවාරිමාසයඉදලා සැත්්තැම්බර් මාසය හයවෙන්ද වෙනකං පහයි දශම දෙකයි නමයකින් තමයි අඩුවවලතිය තබව විදකට කිව ඩොලර්ර එක හෙලි හිලතිවවා ලක සෑම කරන්සිකක් එක්කම සසඳ පොහම. තයි බාට් එකයි සිංගපූර්ුවේ ඩොලර් එකයි ඇරන්න ලංකාවේ රුපියල පකිස්ානය ඉන්ද. ඉන්දුනේශයාව මේ සියලු රටවල් ට වැඩිය විශාල ලෙස ශක්තිම අපි රට භාරගන්න කොට අයවැය හිගේය හතයි දශම හතයි ඒක පහයි දශම පහට අඩු කරලා තියෙනවා මේ අවුද සියට පහට අඩකරෙන යනවා ඉතිහාස බැඩිම විදේශය සංතිචය තිබුණේ ජනිමස ොල්ර් ිියන නයක වැඩිය තිබුණවා අපනායනේ බැලුවත් විශාලම අපනයනේ තිබුණේ මේ අවරුද්දේ ශාලව රජුවිදේශආයජනය තිබුණ මේ අවරුද්දේ අපේ අම්මලාක්කලා නංගිලා මැද පෙරදිග වැඩ කරනවා අලන්න ඒ වා හි සමහරයට අවාසයක් තියන අතරේදී. සමහරයට ර්ථකය තුළ වාසයක් තියනවා කියනකත් කියන්න අවශ්‍යයි. දෙදස් දොලහ රුපියල දහයි දසම හර තුනකින් කඩවල්ල න ර ොච්චර ප්‍රශ්ීය ත ද රන හය ද ගන ගලි දස් ෙකුලහ ද දේශ නිශිපානය පති්තයක් ලෙස වෙළලඳ ංගය දාහතරයි දශම නමයයිට දෙදස් දොලහෙද ඒක දහතුනයි දශම අටක් වුණා දෙදස් හ දුරජ හට බොල ිල හ ට ය විි පා. ො නමදා සත්වියය දහයට වැඩි වුණා වෙළඳහිගේ. එමරිකාවයි චීනයයි අතරේ වෙළඳ ගට්ටනයක් තිවා ලෝක හැමෝ මේක දන්නවා එතකට මොන මොවද වෙන්න ඉගෙන සංවර්ධන වෙමින් තිම රටවල් වලින් ඩොල්ර් එක මරිකාවට යනකොට මරිකාවේ ොලර එක ඉහල යනවා සාපේක්ෂව අපි තාමත් ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකතයන රටක්කය යි මත්ුණේ. ඉතිහාසේ වැඩිම නාය ප්‍රමාණයක් අපි මේ අවුරුද්දග වවා වගේම එන අවුරුද්දෙ දෙදාස් විස්සදි අපිට . ඩො බිලියන හතරයි දසම පහත් නය වස්සයෙන් ගවන්න තියනවා මේ නයවලිනුත් සීයට අස්සුවකට වඩා වැඩි ප්‍රමාණයක් තියන්නේ රාජපක්ෂර රජිමෙන් ගත්ත නය නමුත් ඒවා අපි කරගහගෙන දැන් විදිමත්ව ඒ අය ගෙවාගෙන යනවා ඇඩි කලක් නොගොස් අපිට පුළුවන් වෙනවා මේ රට ඒ රාජ පක්ෂලාගේ නයුගුලෙන් බේරගන්න මේ ගොලන් කියන විදියට අපි මේ බොහොම අමාරුවෙන් යාගෙන අයගෙවන්න තියාගෙන ඉන්න ඒ බිලියන අටයි දසම නායම් නමය ේඩො ரே ාल කන්න विकतර. ඇත්වාසේම අපිටත් තුර්කී ආජන්තීනාවගේිය පාරම යන්න වෙනවයි කියනෙ එකත්ම කියනවා. පොඩි පොඩි කාලෙකට අපිට මේක පාලනය කරන්න පුළුවන් නමුත් ඊට වඩා කරන්න බෑබට අද විපක්ෂයහවදාවත් මේ රටේ මේ විදිට ඩොලරේ ශක්තිමත් වෙලා රුපියලේ අග අදනේ නැහැයි කියලා කියන විදිට ඊය පෙට ඉපදුුණ අත දරුවන් වගේ කතා කරත් දෙදා සෙකොලහේදී ලෝකයේ තත්වය මේ තරන් දරුණු නොවන යුගක මේ අය රුපා එකසිය ධාතුනයි දසම නමේතිබුණ රුපියල දෙඩාසකොල් හැයි දෙෙසම්බර් මාසේ අප්‍රේල් වෙනකොට එක සිය තිස්් එකයි දසම පහයි පහදක්වා වැරි කරා. වෙන්න මේ දැන් මේ කතා කරනයගේ ඉතිහාසය. ජාතන්ත ොරතුරදැගැනීමේ අතිවාස්සි පිබඳ දිනය ලබන විසි අටවන තාය තිබෙනවා එ තොතුරදැ ගැනීමේ අයි පිළිඳ සතියක් ප්‍රකාශයට පත්කිරීමට මුදල්හජමමාධ්‍ය මාත්‍යංශ කටයුතු කරතිබෙනවා. එය හෙට සිට ලබන විසි එක්වන දාතක්වා ක්‍රාත්නකයි. තුරු සති තුළ වැඩසටන් රැසක් ්‍රියත්ම රීමට, මුදල් ජනමත් මත් ේශේ කටේතු තිබෙනවා. පිළිබඳ මද දනුවත්කිරීම හමුවක් ජනමත්ධ්‍යමතශයේ ඇදි මැදුර දී පැත්වනා. ඒ මුදල් හා ජනමධ්‍යමත්තාේශයේී අතිරයෙකලකම් දෙෙක් ජයිසන්දර මහත්මක සහ රජී පෘති අධ්‍යක්ෂජන් වල් සුදර්ශන ගුණාර්ධන මහතාගේ ප්‍රධනත්වයි. තොරතුරු අයිතිය සමාජගත්තකිරීම සඳහා. ඉසාල වැඩපිළිවෙලක් මේ වර්ශය තුළ මුදල් හ ජනමාධ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක කරන්න බලාපොත්තු වෙනවා අපිට අවශ්‍යයිම ඒ අයිතිවාසිකව මහජනත භාවිතා කරමින් මේරටේ යහ පාලනය ශක්තිමත්කිරීම සඳහා ඒවගේම පජාතවද. සංවර්ධනයට මහජනතාවගේ සභාගිත්‍යය ලබාගැනීමම් රජ්‍ය නිලධරීන්ට තමන්ගේ ආයතනවල ක්‍රියාවලීට වැඩදි වුණු කරලා මේ තොරතුරුුවල භාරකාරයයි අපි අයිතිකරෝ මහජනතාව කිය ඒ සංස්කෘතියත් එක් කලා තොරතුර පුළුවන්තරම් මහජනතාවට ලබාදීම මේ සංස්කෘතිය රාජ සේතු ඇති කරන්න හොඳ අවස්ථාවක් ඉදිර තමයි තොරතුරු අයිතිවස්කම් පනත මම දකින්නෙම් අපේ රටේ මහජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත්වෙනවාලාම රටේ සංවර්ධනයට එක ඉත්තාත්ම හොඳ අවස්ථාවක් කියලා ොතු හතිය ප ොතුරන අයිති. හ දන්ව ිට ෑම ොද අධිකාරයක් පත් කර න ම ො ය ප්‍රධා ො රන් දර ිො ර රුවන් . ස් මන්ලේ සිපත් කර තිබෙන තොරතුරු කමසමට අභ්‍යාචනයක් කරන්න. මිට කලින් ොතුරු අයිති ැති දත්වයක් කෑටතේ මේ මෙවැනි තොරතුරක් යිතියක්ක් වසය ඉල්ලන්න පුුවන්කමත් තිබන්නේේ දස් පහලුවෙන් පස්සේරපුදේ තමයි ොරතු දෙනගෙනනීම අයිතිය මූික අයිවවාසයබා පත් කර. තුු සති තුළ හෙට ීදී ේති ්‍ය පදර්ශනයක් පැවැත් වෙන. කොඹ ාති හල ොල කො දු්‍ර ාන සයි. ොතුර දැගනීම ති යි ෙ ච ප පැත්වෙන්නේ තරග සින ශ ාව . ඒ පසු හ ති හ ්‍ර හ දක් යි. නි දින ත්‍ය මගේ ජනතාව දැනුව කිරීම ඩ තන් මක වනවා ීදි ්‍ය ප්‍රදර්ශය ීකම සති ල සහ ම්පා න ශදද පැත්වීම නීමමත. ප ්‍රක් නතාව නුවත් කිීම සහා. ොතුර ැගනීම ජගමසේ ාව ලබන හත නි . පැත්වෙනවා ොරතුර යිතිය පිබඳව දීප ්‍යාපත පසල් විවාධ ර වචා තනගවලිය පැත් පෙන්නේ ලබන විසි පස් වනදයි. ේවාද තනගේ අවසන මහත්තනගේ අයින් අත පරිශ්‍රීද ලබන වි හ නද පැත්වීම මයි ොරතුර යිය පිළිබඳ ාතන්තර සම්න්ත්‍රන නෙල්ුම් පොගු හලද ලබන සි අටම ද පැවීම ට වද මත්‍යමදී හෙල්ෙරුණා. . ත්‍රපිට කියය ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශ්වයට පත්කිරීමට අමාති මණඩල අනමේති හිමවුණ. පිටකය නැත මුත්‍රණය සහ අනකුත් කටයුතු බුද්ධ්වාසනනාමාත්‍යංශයේ අධික්ෂුණ යටතේ සිදු කරෙනවා. බුදුධහම වෙනුවෙන් මෙවැී තීරණයක් ැනීමම සම්හන්ඳී, චනාධිපති මෛත්‍රපාල සිරිසන ැතිතුමට මහා සංග්‍රාත්නය සිය ප්‍රසාදය පලකලා. ත්‍රිපිටක විකෘති කරමින් විවිධ අර්ථකතන දෙමින්. ධර්මය කෙලෙසන ආකාරයේ වැට පිළවෙලක් ක්‍රියාත්මක කරනවා විවිධ ගිහි පැවිදි කණ්ඩායම්විසින්. ඒසා ස්ත්‍රීමත් මානායක්මා යිම්පාන් වහන්සේලා බෞද්ධ උපදේශක සභාව මගින් කරනලා දිල්ලීමකට ප්‍රතිචා දැක්ව මක් හැටියට ගරු ජනාධිපෙත්තුමා ග්‍රාමාත්‍යතුමා ඇතුළු රජය ිපිටක ධර්මය ජාතික උරුමයන් හැටට සල කලා කටිකුතුගන්නේ කියනක තීරණය. ලබාදීම් පි බඳව රජේතු විශේසය අවස්ථාවදී පසංසාාව පල කරනවා. රජයේ විසින් ත්‍රිපිටගය තියනාකාරය ආරක්ෂා කිරීම සඳහා කටයුටු කරනවා කියලා පුොරුන්දුවක් වෙලාටයෙන්වා මහා සංගරත්නයට එක ඉතාමටම කාලෝ චිතයි. හේතුව ත්‍රිපිිකය එක එන එකඒ ආකාරියට පරිවර්නය කර ගොට. එඒ නැමට අර දනම විකුට්ටි කරනවා වගේටත්වේකට පත් පෙන්ට ඉඩ කියෙන්. අතිකරු ජනාජපතුමා අතිකරු අගමයඇතුමා ඒය කැබිට් මන්දරයේදී තීරණයක් අරන් තියෙනවා ්‍රපිටක ධර්මය ආරක්ෂ කරමින් ස්තර වසයෙන් පවත්වාගෙන යාමට ඒ පිළි බදවත් අපි රජයට අපේ ස්තුූතිය ප්‍රකාශ කරන්න කැමති දැනගන්න ලැබුණ ත්‍රිපිටකය ජාතික උරුමයක් ජාතික වස්තුවක් හැටියට කැබිනට අනුමැතිය ලැබිල තිබෙනවා. මේ උතුම් ක්‍රියාව කිරීම සම්න්ධයෙන් අ. ිරු ජාද පත්තුමට අපේ ප්‍රසාධය පල කනවා මත්ම ජ ඇතු කොඩග නිල් මඩුල් වින් තාවත ලෝතු බුදුාණන් වහන්සේගේ බුද්ධවාාසිතිය ත්්‍රපිටක ලෝකෝර්මයක් බවට නම්කිරීම සැබවින් පොසන්සනය තත්ත්වයක් අපපස උසස් පෙළ හා සාමාන පිළ විවාාහගත් දෙකම දෙසම්බර්මාසේ පහොත්වා එම මාසය දිම පතිබල ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිිල විාජිකායවසම්මහතා පවසනවා අමාතශ්‍ය පැවති මදධ්‍ය හමකද. එමහතා මේ බවකයාස්සිටයා. අප බාපෘත්තියනවා ඉදිරියේදී උසස් පෙලයි සාමානන්න්‍ය පෙලයි දෙකම දෙෙැම්බර් මාසි තියල දේ උත්තර පත්තරත් පරික්ෂ කල ෙැම්බර් මාසේ අවසන ේද පතිබල නිහුත්ර සාමාන්‍ය පෙින් සස් පෙලට ගන්න ජනවාරි මස ලට උස පෙල හම විශවිද්‍යාල ගන්න නවා මස ්‍රම හදග ාග ප කුතු අවුදු නම විස විසක ද පදකුත්තර මට අවුදු වි හක් ඇති ටස් කල ප ද දන්නපුලුව ැට ගේෙන් අපි උසහරමින් යනයි. 19 පදහදහ අට අධ්‍යාපනක වෘතිය. ර්කදශ ලල් ප දශනය සම්න්දයන්ද අමත්‍යවරයා අදහස් පල කලා. 19 + කියන්නේ අපේ ශ්‍රී ලංකී අධ්‍යාපනයේ සන්දිස්ථානයක් කියල මට පෙන්හන්නට පුුව මේක අපි බලාපොත්තිවා අනෙකුත් ප්‍රදේශනටත් ගෙනියන්න අප පාසෙ ශිෂ්‍යයාවන් කරපු නව නිපිම් නයි සයාගැනම් පිළිබව ප්‍රදර්ශනයක් බවට පත්වෙනවා ඒවගේ පොත්පදර්ශනයක් මෙතර තියනු සහදා මිලකට පොත් ලබා ගැනීම පුළුවන්කමතිබෙන. ඒ ප්‍රදේශවල ජනතාවට සතුටුවෙන් දරුවෙක් ඇවිල්ල ඒවගේම පවුලේ ඇත්තෙක් ඇවිල්ල මෙවා නරඹල මේ වගින් ගත හැකියම අරගෙන යන්න පුළුවන්කම තියෙන. වත්මන් රජයේ සංවර්තන වැඩපිළිවෙල අගේ කළ යුතු බව පාර්ිමින්තු මත්‍රී ස්B. දිසානායක මහතා පවසනවා මාධ හමූපට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ප්‍රයි ්‍ර ලංක ඩ පිල්ල ුන තා හොදයි ම් පෙරිය ඉතා හොදයි ගම්මල අද තියන ප්‍රදහන ප්‍රශ්නය අපේ සංඛාලයකනුව මහනුවර පමණ කඩා වැැව් එක්දා ස්හයිසිය හැටහතා දැන් ගොඩ වෙලති. ජනාධිපත්තුමා ඔය වැඩේ ආරම්භ කරේ මහනුවරි මගේ ආසන ගෙල්තට ගොඩවෙච්ච වැවක් අුත් ැඩිය කරලාඒ වැඩ පිළිවෙලයි තාම හ වැඩ පිලි ලක් කියනකතමයිි කිය. ග ්‍රඩක වසීමම් දීන්ට පෑරගෙනයාමසන් හා සිෙලියස් සවය සදධහන දහස් එකොළහසරේලබදන් ඩිෆෙන්න්ඩ ජී පතයක් යොද කන ඇති බවට ොරතුර ලැබී ඇැයි නතිපතිවරයා අධිරණයට දැනම්දුන්න. රකෙඩක වස තා ින් ගාතන මයිස්ත්‍රත් පරක්ෂණය ැද අවස්ථාව ද වදැන න්නන්නේ ාතන සිද දින අලුම අලක මන්දරෙන් සහ නතපති ලේකම්කාරෙන් පටහ හන තුනක් සන්ධී පරක්ෂණ පවත්න පව නැතිවතිවරය කරන දක් ව ියෝජ ලස් නර ල් ල න් වත් යක මහතා සඳහන් කළේ. මෙ අත ගාතනයටට අදාල පරක්ෂණ කරින්මින් අවසකරාධ කරනයට වර්තා කරට ලෙස. අතරේ මයිස්ත්‍රත්වරයා ප්‍රාධ පරක්ෂණ පාත්තුම තුර ියෝක කලා. ක් ල හහි ජ පක්ෂ ල රක්ෂ සලස ක න්ද රක්ෂ දු කරන යි ාධ පරක්ෂ පර්ත් ම තු අ න නඩුව න බ සි න ලි ැඳීමට ිතයි. ලෝක වෙළඳපලේ ිලගණන් ඉහලයාම නිසා මෙරට තෙල් හා ගෑස් මිල වෙනස්වීම සම්බන්ධයෙන් කතා කරන පිරිස් සීණී ව්‍යාපාරිකයන්ගේ මාෆියාව සම්බන්ධයෙන් කතා නොකිරීම හාසිටකරුණක් බව ආර්ථික විශේෂඥන් පෙන් වාතිෙනවා. ලෝක වෙළඳ පොලේ මිලකණන් ශීග්‍රීන් ඉහලයාම නිසා මෙරට තෙල් සහ ගෑස්මිලකණන් ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කලා. එය ලංකාවට පමණක් විශිෂ වූ තත්ත්යක් නොවන අතර, ඉන්දිියාව වැනි කලාපේ ආර්ථික බලවතුන්ට පවා ප්‍රබල්ල බලපෑමක් එල්ල කලා. එසේ තිබියදී මෙරට මුදල් හාජනමාධ්‍ය අමාත්‍යංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සීනිිමිල ඉහළ දැමීමට අවසර ලවාන්නු දිනබවයි. ලෝක වෙළඳ පොලේ සැපයුම වැඩවීමත් සමඟ එහි සීනිමිලකණන් ශීග්‍රෙන් පහල බෙස ඇතිබවයි එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ. මීට පෙර සීනිි ආණයිනේද ිලොග්‍රෑම් එකකට රුපියල් හැත්තපහක් වැකිරීමට සිදු වනාා. එහෙත් නවමිලගණන් යටතේ සනිි කිලෝග්‍රෑම් එකක් ආනෑනය කිරීමට වැවන්නේ රුපියල් පනස් පහක් පමණයි. මේතත්වේ යටතේ සේමාවකින් තොරව සීනි ආණයනයකිරීම වලක්වා, දේශය සේණි නිෂ්පාධකින් ආරක්ෂා කිරීමට ආණ්ඩුවපිය වරගත්තා. ඒ සීනි කිලෝග්‍රෑම් එකකට රුපියල් හලිස් දෙක නවබද්දක් පැනවීමෙන්. පසුගිය කාලයේදී ලෝක වෙනතු පොළ ිලස් සැලකේ යතු ප්‍රතිශතයකෙන් පහලෑඇවැනිසා මේ බද්ධ මගින් සනි ආනා එනකරවන්ට පාඩුවක් සිදුවන්නේ නැහැ. එම නිසා ජනතාව පීඩාවට පත්කරමින් සීනිිමිල ඉහල දැමීමට කටයුතු ක හොත් ඊට එරරිහිව පාරිභෝගික කටියයුතු පිළිබඳ අධිකාරී පනතියටතේ නීතිමය පීවර ගැනීමට ආණ්ඩුව තීරණී කර තිබෙනවා. ජනහා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තු වාර්තාාවලට අනුව සැප්තැම්බර් මාසේ මෙරට සනි කිිලෝග්‍රෑම් එකක සාමානන්න්‍යෙමිල රුපියල් එකසිය දහයකි. ජාත්‍යන්තර සීනිංවිධහනේ දත්තවලට අනුව මෑතකාලේ අවුම සීනිමිල මේමාසේ වාර්තා වනවා. පසුගිය අප්‍ර එල් මාසේ ඇමරිකානු ඩොල ෂත දොළහයි දශම පහක් ලෙස වාර්තා වූ සාමාන්‍ය සීනිවිල මෙමාසේදී, ෂත එකොළහයි දශම දෙකක් දක්වා පහළ බැසතිබටවා. මීට හේතුවී ඇත්තේ ඉන්දියාව බ්‍රසීලිය සහ තායිලන්තේවැනි රටවල සීනි අස්වැන්න ශීග්‍රීන් ඉහල යමයි. ලෝක සීනි වෙලද පොලේ දෙවනස්ථාන සිටින්නේ ඉන්දියාවයි. සමස්ත ඉන්දිය සීනි ව්‍යාපාරිකයන්ගේ සංකමේ වාර්තාාවලට අනුව උත්තර් ප්‍රදේශ්ප්‍රාන්තේ පමණක් සීනි අස්වැන්න මේ වසරේ ටොන් මිලියන දෙකකින්ඉහළ ගොස්ත වෙනවා. මහරෂ්ඨ ප්‍රාන්තයේ එය ටොන්මිලියන තුන ඉත්මවනවා. මෙයාකාරයට ලෝක වෙළඳ පොලේ ඇතිවන වාසි සහග තත්ත්වයන් කඩිනමින් ජනතාවට ලබාදීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කනමින් සිටිනවා. ව්‍යාපාරිකීන්ගේ මාෆියාව පරාජයට පත්කොට, සීනිමිල සහනය ජනතාවට ලබාතීමට ආණ්ඩුවගන්නා උත්සාහය, ප්‍රශංසනී බව ආර්ථික විශිෂත්නයන්ගේ අදහසයි. දහසය දෙනාගේ කණ්ඩායම දේශපාලන අනාතයන් බවට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දෙෙනවා සිරිකොත පක්ෂ මුලස්ථනය පැවැති මධ්‍ය හමකකිර ඔුන් බව ප්‍රකාශ කළා. දසදන්‍යන් අතරමංගලලා අර ගම්බවාගේ කෑගහනෝ තැන්තංවල පැන පැන මේ සියලු දෙනාම විනාස කරන්නේ රට මේ ගෙමි කණ්ඩායම. මේ පැල්ලගේ කණඩයි මොන සපක් ගත්තද කියලා ගීටි කැපේ අන්ඩුුවක ඇමතිකන්ටි අරගන වාහන පුරෝග ආරක්සාාව පුරෝගන කොමිෂ්ි ගහගන ගංවල ිහිල්ලා එක්සත් ජාති පක්ෂකගේ කරවුටයිදගන තමුන්ගේ වැඩට කරගන සලුදේ කරගන නෙමදකි ඒ දාසේදන ටිකාලයක් කිඉන්නවා කියලා තීන්දු කරගන තමයිඒ රජ සැප ගත්තේ රජ සැප ගත්තා හයට ගේ හ්ඩු කාලෙත් හො චෝදනාවති ිච්චයි. ගහිල්ල ඒ බද පක්ෂ එකකතු ල බද පක්ෂන තේකුම ගන්නන්නේ දැන් අරකුළ මාලු කැල්ල හිටයි මටයි විසිේයු. ති ඒ එක නිසා තාමත් පහැදිලි දේශපාලන නාතතිය බවට පත් වෙලති න නමුත් එක්ත් ජාතික පක්ෂ කියන්නේ ප්‍රතිපත්ති ගරකව කටයුතු කරන පක්ෂා. අපිට තිබෙන මතගැටුම්. අපිට තියන ප්‍රශ්න අපි පක්ෂය තුළත් පක්ෂ ඉන්න නායකාධකාරීන් සමක සාකච්ඡා කරලා ඒවා නිරාකරණය කරගන්න මිසක්. අපේ පක්ෂයේ වැඩසටහන්නට බාහිරවගි ලපි කටයුතු කරන්න. අපි මේ රටේ එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්වීන් ක්‍රියාත්ම කරන්න සැදී පැහැදිසිත්න. ගාල ධීවර බරය පරිශ්වය තුළ පිහිට, අයිස්කර්මාන්ත ශාලා වටලමින් දේවරෙන් උද්ඝෝෂණයක නිරත වුණ. ඇතියෝ උණුසුම් කාරි තත්ය හමුමුවේ දෛනික කටයුතුවලට ඇද බාතාල්ලවුණා. ධීවර වරාය පරිිශ්‍රේ පිහිටි යිස් කර්මාත ශාලා වැඩිමලට අයි සලවික කරන බවටයි ධවරින් චෝදනා කරන්නේ. ෝඩ්ටුගමියන් හා දීවර ප්‍රජාව මෙම විරෝධතාවට එක්වසිටියා අයිස් කලෝග්‍රෑම් පණහක ිලරුපියල් දෙසිය දහයේසිට දෙසේ හැට දක්වා ඉහළ නංවා ඇති බවයින් දිහිවරන් පවසන්නේ ඒ සම්හන්ධයෙන් පැවතිසාකෂාවකදී අයිස් මිලරුපියල් දහයකින් පවනක් ඉහළ නැන්වීමට දීවර සංස්ථාව මගින් ක්‍රියාත්මක අයිස් කර්මාර්ශාලාවෙන් නිලදහරීින් එකග වී තිබෙන්වා. පෞද්ගලික අංශය මගින් පවත්වාගෙනයන කර්මාන්තශාලා හිමියන් හෙට දිනේ දී මල සම්හන්දයෙන් දැනුම් දෙෙන බවයි පවසාතිෙන් මිනිසාගේ පැත්මට මිනිසාගේෙම ක්‍රා කලාපය බලපෑමක් වූ අවස්ථා බොහෝ පවතිෙනවා. කැලිකසල ගැටලුවද එට එක් උදහරණයක්. ජනගානය ඉහලයාමට සමගාමීව නාගරී කරණේද. ඒකවත්ව සිද වනවා නකර වැඩි වන තරමට ජනනය වන කසල්ල ප්‍රමාණයද ඒලයාම වැලක්විය නොහැකි මෙය අපරටට පමණක් නොව ලෝකටම පොදුතත්ත්වයක්. එහෙත් කසල කඳු කඩාවටීමෙන් ජීවිත අයිමිවන අවාසනාවන්ත සිදුවීම් ලෝකයේ වාර්තාාවන්නේ ඉතා අඩුවෙන් ශ්‍රීලංකාවද මෙම අවාසනාවන්ත අදකීම් ලබූ පටවල් අතරට එක්ව තිබෙනවා. රට කෙලිකසල මෙතරම් අවාසනාවන්ත දෙයක් හුවත්. ඇතැම් රටවල ඒවා ආදායම් මාර්ක බෞටද පත්කරගෙන තිෙනවා. අපටත් එස එක් කළ හැකි අවශ්‍ය වන්නේ ගැටලුව නිසිලෙස කළමනාකරණය කිරීම පමණයි. එවෙනුවෙන් දැවන්ත වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මකයි. අවශ්‍ය වන්නේ ඊටසායවීම සහ කස්සල හැකිතාක් තම නිවස තුළම කළමනාකරණය කරගැනීමයි. ඉසන හා, මෙරට මෙන්ම විදේශයන් හිද විවිත ක්‍රමවේදයන් පවතිනවා. ඉදිරයේදී අයියෙන් පෞෘති තුළින් ඒ පිළිබඳ දැනුවත් කිරීමට අප සූදානම්. දැනුවත් කිරීමට අමතරව මෙම කැටලුවට පායෝගිකව මුුණදීමේ වැටපිළිවෙලක්ද අයිය සතුයි දැන් ප්‍රඩ පිටියේ තොරතුරෝ. පළමු ආසියා අභියෝ ගෂූරතා, පිරිමි ොලිපූල් තරඟාවලේ අවසන් පූරවටය තරංග මෙමන විට කොළම සුගද දාස බෘහස්්‍ය ප්‍රඩාංගනයේදී පැවැත්වෙනවා. එිල් බඳ තොතුරගෙනන්නේේ හසිත අකලංක දයාලගේ. ලමු ආසියා අභියෝග ෂෝරතතා පිරිමි ොලිබොල් රඟගාවටේ අවසන් මහා තරන්ගේ ඉඩවෙන් කර ගැනීමට ඉරාක කණ්ඩෑම සමත් වනා. ඒ අවසන් පූර තරන්ගේ දී සත්කාරක සශුලංකා කණ්ඩෑම පරාචයට පත්කරමින්. මෙම තරගේ මුලසිටම උනුසුම්හුණව රක්්ගතා. පළම් වටේ නිවනේ ලකුණු විසි පහට විසි දෙගක් ලෙස සත්කාරක සශුලංකා කණඩෑමට ජයග්‍රහණය හිමියමෙනුයි. එහෙත් දෙවන වටේදී තරංගෙට පිවිසීමට ඉරාක කණ්ඩෑම සමත්තුනා. මටේ ලකුණු දහනාවයක් ඉරක ලාගන ද ශ්‍රඩංකාව ලබාගෙන සිටේ ලකුදලක්පනයි. එහෙත් ඉන් අනතුරුව තරන්ගේ වඩා උු සුම් වනා. එම වටේ ජයගනීමට ශ ඩංකාව දැඩි උත්සාහයක නිරතවුණනා. එහෙත් එම වටේ නිමවට පත්වනේ ලකුණු විසිහයට විසිහතරක් ලෙස රකණ්ඩෑයම යග්‍රණය කරමිනු. න්නන වටේ දීසිය අනසක පැතරවීමට ඉරක් කණ්ඩෑම සමත් වනා. මේ අනුව එම වටේ නිමවනේ ලකුණු විසි පහට විසි දෙක් ලෙස. ියරෙනාත්මක හතරන වටේදද සිය ග්‍රහණය දැඩි කළ ඉරක්ක කණ්ඩෑම එම වටේද ලකුණු විසිපහට විශසක් ලෙස ජයගනීමට සමත් වනාා. මෙයා අනුවෝ වට තුනට එකක් ලෙස සත්කාරක ශුලංකාව පරාජය රීමට ඉරාක කණ්ඩෑම සමත් වනා. තරංගා වලිය තුන් ස්ථාන ස ඳහවන තරගේයට හෙට දිනේ ශුලංකා කණ්ඩෑම ක්‍රඩා කිරීමට නේවිතයි IDට ප්‍රවෘතිංශය වෙනුවෙන් රහන් අරුණනජිත් සමගින් ම හසිතාකලංක දයාලගේ. විශය අතුරුව ත්්‍රයෙකසි අසූ විශේෂන්ගේය. ප්‍රත්‍රදහයට යළත් හම. ඔබට ස්ාත්‍රයක්. ශ්‍රීලංකාව ගැන කතාකිරීමේදී වසර දෙදහස් පන්සියකට වැඩි ශිෂ්ඨ සම්පන්න ඉතිහාසයක් ගැන කියවෙයි. ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු රටවල් ගණනාවක් අතරින් කැපී පෙනෙන්නේ. මේ ශිෂ්ඨාචාරය නිසාය. මේ ඉතිහාසයේ වැදගත්ම සිදුවීම වන්නේ, කෞතම බදුන් වහන්සේ දේශනා කළ ධර්මය මෙරට වැසියාවිසින් පිළිගැනීමට ලක්කර. පොද්දු ආචාර ධාර්මික පද්ධතියක් ලෙස භාවිතයට ගැනීමටත් යොමුවීමය අන්තගාමී නොවී සාකච්ඡාවන් සම්මන්ත්‍රණීෙන් සුහදව ගැටලු විසඳාගැනීමේ ක්‍රමවේදය, ශ්‍රීලාංකිිකයාගේ ජානමීර් ලක්ෂණයක් බවට පත්වීම කෙරෙහි. බුදු දහම බලවත් ලෙස මැදිහත් වී තිබේ. මේරටේ විද්ධ ජාතිකත්වයන් ආගමිකයන් වාසය කළද ඒ සියලු දෙනා මේ බුද්ධ ධර්මය විසින් ගොඩනැගූ සංස්කෘතිය හා එකඟතාවයකින් සිටින බව අවිවාධාත්මක සත්‍යයකි. එහෙත් ඇතැම් යුගවල මේ බෞද්ධ සංස්කෘතිය හා බැඳුන සාමය සංහින්දියාව කඩාබිඳ දැමීමට කටයුතු කළ නරුමයෝ සිටියහ ඒ නරුමකම ප්‍රයෝජනයට ගනිමින්. තමන්ගේ බලය තහවුරු කර ගැනීමට තැත්කල ජාතිවාදී ආගම්වාදී පාලකයෝද සිටියහ. එම උත්සාහයන් තවමත් ක්‍රියාත්මක වෙමින් තිබේ. අවාසනාවට හිටපු ජනාධීපතිවරයා තව දුරටත් ජාතිවාදය ආගම්වාදය වැපිරවීම තමන්ගේ මූලෝ පායික දේශපාරන ඥායධර්මය කර ගැනිමින් රට විනාශයේ දිශාවට තල්ලු කරමින් සිටි. රාජපක්ෂලා වත්මන් ආණ්ඩුව බුදු දහමට භික්ෂූන් වහන්සේට නොසලකමින් සිටින බවට බර පතල ප්‍රලාපයක් දෙගින් දිගටම ගොඩනගමින් තිබේ. ආණ්ඩුව කෙරෙහි බෞද්ධ ජනතාවගේ විරෝධය මතුකරමින් තිබේ. බලය සඳහා තිබෙන කෑදරකම වෙනුවෙන් ආගම යොදාගැනීමේ මජර පිළිවෙතහැර මේ කරුණුුවල සත්‍යයක් නැත. එසේම ආගමික අන්තවාදයකට යමින්. අනෙක් ජාතිකත්වයන් හා ආගමිකයන් පහත්කොට සැලකීමත් මෙහි අනෙක් කරමුණවේ. ජාති ආගමික ගැටුම් මතුකර, පසුගිය රාජපක්ෂපාලනය පවත්වා ගැනීමට ගත් උත්සාහය. මෙරට වැසියා පරාජය කළ බව, රාජ්‍යපක්ෂලාට දැන් අමතකව තිබේ. අදත් ඒ කුප්ප කයිරාටික ක්‍රියාදාමයෙහි යදෙමින් රට වැසියා බේදබින්නකර රට අරාජික කිරීම, රාජපක්ෂලාගේ කැත උත්සාහයක් බව පැහැදිලිය ඒ කෙසේ වෙතත් වත්මන් රජය විසින් බුදු දහමට හිමි ස්ථානය සුරක්ෂිත කිරීමටත් සෙසු සියලු ජාතිකත්වයන්ට හා ආගමිකයන්ට සමාන අවස්ථාව ලබාදීමත් මගින් මෙරටට උරුම ශිෂ්ඨ සම්පන්න සමාජයේය භාවිතයන්ට ඉඩකඩසකසාදී තිබේ. පසු කියයතා සම්බුද්ධ දේශනා සියල්ල අඩංගු ත්‍රිපිටක ග්‍රම්ථය මෙරට ජාතික උරුමයක් ලෙස පිළිගැනීමටත්. එය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමටත් කැබිනට් මණ්ඩලය තියෙන්දු කළේය. වෙහෙර විහාර සංවර්ධනය සම්බන්ධයෙන් ඉතිහාසයේ විශාලතම වැඩපිළිවෙල අද ක්‍රියාවට නංවා තිබේ. කපපම් අල්ලස් ලබාදී දශ්‍රීල කසාවත්ධාරීන් හා ගනුදෙනුවක යනවා වෙනුවට ශ්‍රීලාංකික සමාජයට උරුම ශිෂ්ඨ සම්පන්න සංස්කෘතිය ගොඩනැගීම සඳහා බුදුදහම ප්‍රවර්ධනය වෙනුවෙන්. වත්මන් රජය පෙනී සිටි. බුදුදහම කියන්නේ සියලු ජනවර්ගයන් පිළිගැනීමට ලක් කරන සාමය සංහින්දියාව අගේන ධර්මයක්විනා සටට කපට දේශපාලකයන්ගේ මනදුලපිනවීම වෙනුවෙන් පාවිච්චි කරන යමක් නොවේ. එය මෙරට සියලු ජනතාව දන්නා සත්‍යයක්වද රාජපක්ෂලා එය දන්නේ නැත ජාතිවාදයෙන් ආගම්වාදයෙන් බලය ලබාගැනීමට කරන දැඟලිල්ලින් පෙනෙන්න්නේ. මේ රාජපක්ෂලාගේ බලතන්හාවමිස බුදුදහමට ඇති ලැදියාව නොවේ. දැනට මේ ඇති සෙස්ස පසට.